ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ගැන තමයි මේ දවස්වල ගොඩක් කතා වෙන්නේ. ආසියා කුසලානයේ පරාජයක පරාජය සීල වගකී මැතිව්ස්ගේ පිටින් ගියාද කියන ප්‍රශ්නෙට උත්තර මැතිව්ස්ම දෙන්නේ මේ විදිහට ලිපියක් ක්‍රිකට් ආයතනයට යොමු කරලා. 2018 සැප්තැම්බර් 21 වෙනි සිකුරාදා තේරීම් කමිටු සමාජිකයින් සහ ජාතික පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිශ්‍රයේදී පැවති හමුවෙන් අනතුරුව මා ඔබ වෙත ලියමි. මේ හමුවේදී තේරීම් කමිටු සමාජිකයින් සහ පුහුණුකරු විසින් ශ්‍රී ලංකා එක්දින සහ T20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වන ලෙස මාහට දැනුම් දෙන ලදී. මුලදී මා පුදුමයට පත් වූ නමුත් බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව දැක් වූ දුර්වල ක්‍රීඩා විලාස වෘතාන්තයේ බිල්ල ලෙස මා යොදාගෙන ඇති බව මා ඉක්මනින්ම වටහා ගතිමි. පරාජය කොටස්කරුවෙකු වන්නට මා සූදානම්. නමුත් එමෙන්ම සම්පූර්ණ දෝෂාරෝපණය මා වෙත තනිව පැවරීමේ මාහට පාවා දීමක් සහ කඩා වැටීමක්ද දැනිනි. ඔබ දන්නා ආකාරයටම සියලු තීරණ ගන්නා ලද්දේ තේරීම් කමිටු සමාජිකයන්ගේ සහ ප්‍රධාන පුහුණුකරුගේ අනුදැනුමෙන්ය. පරාජයන් කැටිකොට නායකත්වය මත පැවරීම මා පිළිනු ගන්නා නමුත් නායකත්වයෙන් ඉවත්වන ලෙස තේරීම් කමිටුව සහ ප්‍රධාන පුහුණුකරු කරන ලද ඉල්ලීම මා උනන්දුවෙන් සහ හදවතින් පිළිගන්නා අතර ඉතා ඉක්මනින් එය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදමි. නොකඩවා අවුරුදු පහක කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලු ආකෘතීන්හි නායකත්වය දැරීමෙන් අනතුරුව 2017 ජූලි මාසයේ මා නායකත්වයේ අත්හරින ලද බව ඔබ සිහි කරගත යුතුය. මාගේ මේ නායකත්ව සමය අතරතුර එංගලන්තයට එරෙහිව තරගාවලි ජයග්‍රහණ, ඔස්ට්‍රේලියාවට එරෙහිව 3.0 සම්පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීම සහ 2014 ආසියානු කුසලානයේ ජයග්‍රහණය කිරීම අමතක නොවන සිදුවීම් වේ. කෙසේ වූ කණ්ඩායමේ සුභසිද්ධිය උදෙසා නව නායකත්වයක් සඳහා කාලය එළඹ ඇති බව දැන්වීමෙන් අනතුරුව මාසව කැමැත්තෙන්ම 2017 ජූලි මාසයේදී නායකත්වයෙන් ඉවත් වූයෙමි. ඉන් අනතුරුව සියලු තරගාවලි ආකෘතීන්හි නායකත්වයන් කිහිප දිනක යටතේ ශ්‍රී ලංකාව තැබූ දරුණු පරාජයන්ගෙන් අනතුරුව නම් වශයෙන් සඳහන් කරයි නම් උපුල් තරංග, තිසර පෙරේරා, චාමර කපුගෙදර, ලසිත් මහලිංග සහ දිනේෂ් චන්දිමාල්ගේ සමයන් යටතේදී 2017 ජූලි සිට 2017 දෙසැම්බර් දක්වා ලැබූ පරාජයන්ගෙන් අනතුරුව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් වූ චන්දික හතුරුසිංහ මහතා පෞද්ගලිකව මා හමුවේ 2019 ලෝක කුසලානිතේ නායකත්වය බාර ගැනීම සඳහා නැවත සලකා බලන ලෙස ඉල්ලා සිටින ලදී. මාගේ පවුලේ අයගේ, මාගේ සමීප මිතුරන්ගේ, මාගේමත් ප්‍රතිවිරෝධය යටතේ වුවත් හතුරුසිංහ සහ ඔහුගේ කණ්ඩායම නැවත නගා සිටීමේ උපායන් මත විශ්වාසය තිබීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සහ රටේ සුභසිද්ධිය උදෙසා ලෝක කුසලානය වනතුරු එසේ කිරීමට මා එකඟ වූයෙමි. මා මේ අවශ්‍යයෙන් සඳහන් කළ යුතු දේ නම් විශේෂයෙන් දකුණු අප්‍රිකාවත් සමග නිමා වූ ගෞරවාන්විත තරගාවලියකින් පසුව ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකාව ලැබූ අමිහිරි දරුණු පරාජයන් නිසා වෙත් එමෙන්ම ලෝක කුසලානයක් සඳහා තරඟ දුසිමක් පමණ ඉතිරිව තිබියදී එළඹුණු ගැටළු වලින් අත්හැර පැන යාමට මාහට කිසිදු අරමුණක් නොතිබූ බවයි. තවදුරටත් ක්‍රීඩකෙකුගේ වගකීම වන අයුරින් මා ඉතා පරිශ්‍රමින් ක්‍රීඩාවේ සියලු අංශයන්හි මගේ වගකීම ඉටු කරන අතර ලැබෙන ඕනෑම අවස්ථාවකදී රට වෙනුවෙන් මාගේ උපරිමය ලබා දීමට සූදානමින් සිටිමි. එමෙන්ම තේරීම් කමිටු සහ පුහුණුකරු මා තවදුරටත් එක්දින සහ T20 තරඟ ක්‍රීඩා කිරීමට ශාරීරික යෝග්‍යතාවයෙන් පසු නොවන බව සහ එම නිසා මාගේ කණ්ඩායමේ ස්ථානයට නුසුදුසු බව දකිනම් කණ්ඩායමට බරක් නොවී එක්දින සහ T20 ආකෘති වලින් විශ්‍රාම ගැනීමට මා සලකා බලමි. සෑම අවස්ථාවකම මාගේ හොඳ සාක්ෂියට අනුකූලව මාගේ උපරිමය ලබා දී ඇති අතර මා ක්‍රීඩා කිරීම සඳහා මනා ශරීර යෝග්‍යතාවයකින් පසු වෙන බවත් මෙම කාලය පුරාවට කණ්ඩායමේ මාගේ ස්ථානය රැක ගැනීම සඳහා ප්‍රමාණවත් ලෙස ක්‍රීඩා කර ඇති බව මා විශ්වාස කරමි. එමෙන්ම පසුගිය දකුණු අප්‍රිකා සංචාරයේ කණ්ඩායම් දෙකෙහිම වැඩිම ලකුණු ලාභියා මා බව ඔබ දැනගත යුතුය. මෙම සියලු තත්ත්වයන් යටතේ තේරීම් කමිටුවේ සහ ප්‍රධාන පුහුණුකරුගේ නායකත්වයෙන් ඉවත්වන ලෙස කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මෙසේ ශ්‍රී ලංකා එක්දින සහ T20 කණ්ඩායම් නායකත්වයෙන් මා වහා ඉවත් වෙමි. නායකත්වයෙන් ඉවත් වීම සඳහා පෞද්ගලිකව මා හා ආසියානු කුසලානයේ සම්බන්ධව කරුණු ගෙන හැර දක්වමින් මේ ආකාරයෙන් නායකත්වයෙන් ඉවත් වීම සඳහා ඉඩ සලසා දීම සම්බන්ධයෙන් තේරීම් කමිටුවට සහ ජාතික පුහුණුකරුට මාගේ ස්තුතිය පළ කරමි. ජාතික කණ්ඩායමට සහ ඔබ සැමට මාගේ සුභ පැතුම්. මේ විදිහට තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා තමගේ නායකත්වයෙන් සමුගැනීම ගැන වගේම අවශ්‍ය නම් එක්දින T20 සමුගැනීමකට වත් සූදානම් කියලා කියන්නේ. ඔයාලා මැතිව්ස්ගේ මේ තීරණය ගැන මොකද හිතන්නේ? මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න, ක්‍රිකට් පිටිය කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදී පාට සුබ දවසක්.